ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ වදන්සකස මෘදුකාංගය ගැන. වදන්සකස මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? අපිට වදන්සකස මෘදුකාංගයක් නොමැතිව වැඩක් කර අපට ඒ හිම මෘදුකාංගය මගින් සිදු කරන ක්‍රියාවලිය සිදු කර ගන්න බැයිද? අපි ඒක ගැන ඉස්සෙල්ලා කතා බලමු. වදන්සකස මෘදුකාංගයක් කියන්නේ අපිට සාමාන්‍ය ජීවිතයේ අපට ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා උපකාරී වෙන යෙදුම් මෘදුකාංගයක්. යෙදුම් මෘදුකාංගයක් කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් මේකේ කරන්නේ අපිට අවශ්‍ය කරන දේවල්, ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේදී අපට අවශ්‍ය කරන දේවල් පහසුවෙන් හා පහසුවෙන් කාර්යක්ෂම හා නිවැරදිව ඉෂ්ට කරගන්න මාර්ගය සකස් කර තීම තමයි මේ යෙදුම් මෘදුකාංග වලින් සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ යෙදුම් මෘදුකාංගයක් තමයි වදන්සකසු මෘදුකාංගය කියන්නේ. එතකොට මේ වදන්සකසු මෘදුකාංගයෙන් කෙරෙන්නේ මූලික වශයෙන්ම අපිට ලිපි ලේඛන සකස් කර ගැනීම. එතකොට ලිපි ලේඛන සකස් කර ගැනීමේදී අපට වදන්සකසු මෘදුකාංගයේ ඉතාම ප්‍රයෝජනවත් වෙන කොටස් කීපයක් තියෙනවා. එතකොට වදන්සකසු මෘදුකාංගයක් භාවිතයෙන් අපි ලේඛන සකස් කර ගැනීමේදී ලේඛනය ටයිප් කරන්න පුළුවන්, ඒ කියන්නේ යතුරු ලියනය කරන්න පුළුවන්, ඒක එඩිට් කරන්න පුළුවන්, අවශ්‍ය විටදී ඒක සංස්කරණයට භාජනය කරන්න පුළුවන්, ඊළඟට අවශ්‍ය තරම් පිටපත් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්, මේ ලේඛනයට පින්තූර, වගු, ප්‍රස්තාර වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන් පහසුවෙන්, මෙසේ සකස් කර ගන්නා ලේඛනය පහසුවෙන් විද්‍යුත් තැපැල් වගේ සන්නිවේදන ක්‍රමහරහා සන්නිවේදනය කරන්න පුළුවන්. මේ වගේ පහසුවන් රාශියක් අපිට මේ වදන්සකසු මෘදුකාංගය හා ලැබෙනවා. ඊට අමතරව විශේෂම දේවල් තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ වදන්සකසීමේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් ලේඛනය සකස් කිරීමේ ක්‍රියාවලිය යෙදෙනකොට අපිට ටයිප් රයිටර්ක් හරි යතුරු ලියනය, එහෙම නැත්නම් අතින් ලියන කඩදාසියක අපි ලිව්වොත් යම් ලේඛනයක් සකස් කර අතින් ලියලා කරොත් මේ වගේ තේකදී අපට සිදු කරන්න බැරි වෙනව ග්‍රැම, එහෙම නැත්නම් ව්‍යාකරණ, අක්ෂර විඤ්ඤාසය වගේ දෝෂ හඳුනා ගැනීම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විශාල පිටපත් ප්‍රමාණයක් අපට අවශ්‍ය විදිහට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වදන්සකසු මෘදුකාංගයේ විශේෂිත ලක්ෂණ විදිහට අපිට ඔන්නෝ කියන කාරණා දක්වන්න පුළුවන්. එහෙනම් වදන්සකසු මෘදුකාංග ගත්තාම ලෝකයේ විශාල වශයෙන් මේ වදන්සකසු මෘදුකාංග භාවිතා වෙනවා. ඒ භාවිතාවවල වදන්සකසු මෘදුකාංග අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන වදන්සකසු මෘදුකාංගත් එකක් අපි හඳුනා ගන්නවා. එකක් තමයි මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නිර්මාණය කර තියෙන මයික්‍රොසොෆ්ට් වර්ඩ්. එහෙම නැත්නම් MS වර්ඩ් කියලා තේකට කියනවා. මේක බලපත්‍රයක් සහිතව භාවිත කළ යුතු මෘදුකාංගයක් වෙනවා. අනිත් වදන්සකසු මෘදුකාංගය අපි විවහාරයේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ openoffice.org writer. නැද මේ රයිටර් කියන වදන්සකසු මෘදුකාංගය බලපත්‍රයක් භාවිත කළ යුතු වෙන්නේ නැහැ. මේක ඕපන් සෝස්. නැත්නම් අපි ඒකට කියන FOSS. ඒ කියන්නේ FOSS මෘදුකාංගයක් කියලා අපි ඒකට කියනවා. නේද FOSS මෘදුකාංගය FOSS. FOSS මෘදුකාංගය කියන්නේ free and open source software. Free and open source software කියන එක තමයි මේ FOSS මෘදුකාංගයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ FOSS මෘදුකාංගවල තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් ඒ මෘදුකාංගයේ වෙනස් කිරීම, එහෙම නැත්නම් අපිට ක්‍රමලේඛයක් හසුරුවීමේ හැකියාව තියෙනවනම් අපිට පුළුවන් මේ FOSS මෘදුකාංගයක් අරගෙන ඒකේ ක්‍රමලේඛය, එහෙම නැත්නම් ඒ මෘදුකාංගය නිර්මාණය කරන්න භාවිත කරපු ක්‍රමලේඛය අපට රිසීව් පරිදි වෙනස් කරගන්න. ඒ කියන්නේ අපට අවශ්‍ය පරිදි මේ මෘදුකාංගය වෙනස් කරලා හදාගන්න අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපේ නම්ක් භාවිත කරන ඩිස්කට්ලුවක් නැහැ. හැබැයි එකම දේ තියෙන්නේ මේ FOSS මෘදුකාංගයක් අපට ලැබුණාම ඒ FOSS මෘදුකාංගය තවත් කෙනෙකුට අලෙවි කිරීමේ අයිතියක් නැහැ අපට. හැබැයි බලපත්‍රයක් සහිත මෘදුකාංගය අපිට ඒකත් අලෙවි කරන්න බෑ. හැබැයි ඒ වුණාට ඒක වෙනස්කම් කරන්න බෑ. ඒ නිසා FOSS මෘදුකාංග හා බලපත්‍රයක් සහිත, එහෙම නැත්නම්
නොමිලේ ලැබෙන මෘදුකාංගසා බලපත්‍රයක් සහිතව අපි භාවිතා කරන මෘදුකාංග කාණ්ඩ දෙකේ තියෙන වෙනස්කම් විදිහට අපි ප්‍රධාන වශයෙන් අපිට දක්නට ලැබෙන්නේ. ඊට අමතරව දැන් මේ වෙනකොට ජනප්‍රිය මාධ්‍යයක් වෙන cloud service, එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිතයෙන් අපට විවිධ ක්‍රියාකාරකම් මේ අවශ්‍ය කරන දේවල් සිදු කර ගැනීම හැකියාව තියෙන ඒ වගේ දේවල් වලට භාවිතා කරන මෘදුකාංගත් විශාල වශයෙන් අපිට තියෙනවා. වදන් සකසු මෘදුකාංග, එහෙම නැත්නම් word processing software. ඒ අතර ප්‍රමුඛ ස්ථානය හිමිවෙන්නේ Google ආයතනය විසින් නිර්මාණය කළ තියෙන Google Docs. Google Docs ඊට අමතරව Microsoft ආයතනය විසින් නිර්මාණය කළ තියෙනවා Office 365 කියලා මෘදුකාංග. එතකොට මේ දෙක cloud service භාවිතා කරන එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා තමයි අපි මේ මෘදුකාංග දෙක භාවිතා කළ යුතු වෙන්නේ. ඒ කියන්නේ Google Docs සහ Microsoft ආයතනය නිර්මාණය කළ තියෙන Office 365 කියන මෘදුකාංගය. එතකොට මේ දෙක භාවිතා කිරීමේදී අපේ පරිගණකයේ මත ඒ මෘදුකාංග ස්ථාපනය කළ යුතු වන්නේ නැහැ. අපේ පරිගණකය තුළ තිබිය යුතු වන්නේ web අතිරික්සුවක්, එහෙම නැත්නම් web browser එකක්. මේ web browser එක භාවිතා කරලා අපට පුළුවන් අවශ්‍ය කරන ලේඛන කටයුතු සිද්ධ කරන්න. ඊට අමතරව සාමාන්‍ය වදන් සකස මෘදුකාංගයේ සිදු කරන සියලුම ක්‍රියාවලීන් මේකෙදී සිදු කරගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව Apple ආයතනය විසින් නිර්මාණය කරලා තියෙන වදන් සකස මෘදුකාංග තියෙනවා. ඒකට iWork page කියලා කියනවා. LibreOffice Writer, ඊළඟට Corel ආයතනය, Word Perfect, ඊළඟට ඔයගේ ගොඩක් මෘදුකාංග වර්ග, ඒ කියන්නේ වදන් සැකසුම් මෘදුකාංග අපිට විවහාරය දක්න ලැබෙනවා. හැබැයි ප්‍රමුඛ ස්ථානයේ හම්බෙන වදන් සැකසුම් මෘදුකාංග දෙක තමයි අපි සාකච්ඡා කරන්නේ. එකක් MS Word, අනිත් එක OpenOffice.org Writer. හරි. අද අපි මෙතනදී OpenOffice.org Writer කියන එක මේ වෙලේ කතා කරන්න උත්සාහ කරන්නේ. අපි මෙතනදී කතා කරන්නේ MS Word කියන වදන් සකසු මෘදුකාංගය. මේ වදන් සකසු මෘදුකාංගය කොහොමද අපි ක්‍රියාත්මක කරගන්නේ අපේ පරිගණකය තුළ? අපිට පුළුවන් පරිගණකයේ start button එක, එහෙම නැත්නම් අපි ඒක කියන Windows key එක. Windows key එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ Windows 8 8.1, මෙතන Windows 10 වගේ මෙහෙයුම් පද්ධතියක් නම් අපට පුළුවන් කෙලින්ම start button එක, එහෙම නැත්නම් Windows key එක keyboard එකේ තියෙන කොටුවක් වගේ, ඒ කියන්නේ Windows logo එක සහිතව යතුර, ඒ යතුර මත එහෙම යතුර වල ඊළඟට අපිට පුළුවන් word කියලා type කරන්න. type කරාම මේ විදිහට අපිට අපේ වදන් සකසුම් මෘදුකාංගය තෝරගන්න අවස්ථාව ලැබෙනවා. අපි ඒකින් තෝරගන්න අපිට අවශ්‍ය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මෘදුකාංගය. අද මේ වෙනකොට මම ඒ අතුරු මුණත භාවිතා වෙන නිසා, එහෙම නැත්නම් වදන් සකසුම් මෘදුකාංගය භාවිතා වෙන නිසා ගැටලුවක් වෙන්න ඒක විවෘත වෙලා තියෙද්දි, ඒ නිසා දැන් අපි මෙතනදම් අපි ක්‍රියාත්මක වෙන්න බලමු. මේ වදන් සකසුම් මෘදුකාංගය ඔයගලට පේනවා ඇති මගේ මවුස් පොයින්ටර් එක ගමන් කරනවා මේ ඊතලේ. මේ ඊතලේ මේ දක්වන්නේ අපි මේ කොටසට කියනවා වදන් සකසුම් මෘදුකාංගයේ ටයිටල් බාර් එක, එහෙම නැත්නම් මාතෘකා තීරුව කියලා. හරි. එතකොට මේ මාතෘකා තීරුව මත කොටස් දෙකක් ඔයගොල්ලන්ට පේනවා. එකක් document 1 කියලා තියෙනවා, අනෙත් එක Microsoft Word කියලා තියෙනවා. document 1 කියන්නේ පුතේ මේ ලේඛනයට අපි ලබා දීලා තියෙන නම. එතකොට මේ ලේඛනයට අපි දීලා තියෙන නම දැන් මේ වෙනකොට තාම මේ ලේඛනය මම සේව් කළා නැති නිසා, ඒ කියන්නේ අපේ මගේ පරිගණකයේ මත ස්ථාපනය කළ නැති නිසා මේ ලේඛනේ එයාගේ ඩිෆෝල්ට් එන, ඒ කියන්නේ ලේඛනේ විවෘත කරනකොට මෙයාට මෘදුකාංගය විසින් ලබා දෙනව නම් ඒක තමයි මේ document 1 කියලා ලැබිලා තියෙන්නේ. මේ document 1 කියන නම මෙතන නිරූපණය වෙනවා. ඊළඟට අපි භාවිතා කරන මෘදුකාංගයේ නම Microsoft Word. මේ තියෙන්නේ product activation field. ඒ කියන්නේ මගේ activation key එක expire වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මේ warning එක ලැබිලා තියෙන සහ මේක product color එක මේ විදිහට තියෙන්නේ activation key එක
මං ඇතුළත් කරොත් නිවැරදිය ක්‍රියේෂන් කී එකක් හැමුණොත් මේ මේක මේ කොටස ඒ කියන්නේ ප්‍රොඩක්ට් ක්‍රියේෂන් කී ෆේල් කියන එක නැතු වෙනවා හරි ඕකේ ඊළඟට බලන්න මේ වන් වාගේ දක්න අත පැත්තේ කෙරවලේ අයිකන් තුනක් තියෙනවා එකක් තමයි මේ රතු පාට කොටුව ඒක මෘදුකාංගයේ අවසන් කරන එහෙම නැත්නම් ක්ලෝස් බටන් එක අපි කියලා අපි කිය මේකට කියන්නේ රිස්ටෝ බටන් එක රිස්ටෝ දැක්කද එයා ප්‍රමාණය කුඩා වෙනවා අපිට ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ මෘදුකාංගයේ මේ අතුරු මුහුණත සකස් කරගන්න පුළුවන් නැවත ඒක කර්සර් එතනටම ගෙනියන්න එතකොට අපිට පේනවා මැක්සිමයිස් ඒ බටන් එකමයි ඉස්සලා තිබුණ බටන් එකයි මෙතන මේ මැක්සිමයිස් කරාම එයා පෙන්වනවා රිස්ටෝ ඩවුන් restore down කරාට පස්සේ ආපහු එතනට ගෙනිච්චාම cursor එක එයා පෙන්වනවා maximize. ඔය දැන් restore down maximize කියන අපර පෙවුණා කොටස් දෙක. ඒ පෙවුනේ අපි මේ මෘදුකාංග ගොඩක් කළ මේ මෘදුකාංග වල අපට අපේ භාවිතයේ පහසුව සඳහා ලබා දෙන තියෙන tool tips කියලා දෙයක්. tool tips. මේ tool tips වලින් කරන්නේ මේ අපි භාවිත කරන function එහෙම නැත්නම් මේ අපිට පේන අතුරු මුහුණේ කොටස් අපට අවශ්‍ය පරිදි වෙනස් කරන දේ අපි cursor එක ගෙහින් තිබුවම මේ කොටස ගැන විස්තරයක් දෙනවා බලන්න මේක කොහොමද බලන්න එක්කද ball tool tip මේ දෙන්නන්නේ tool tip එක නේ save tool tip එක undo මේක tool tip එක මේක නැතනම් එහෙම නැතුව මෙතන icon එක විතරක් ඔයා දැක්කට ආර මේක තේරුම් ගන්න බෑ මේක මොන මොන ක්‍රියාවලියකට භාවිතා කරන අයිකන් එකක්ද කියලා. දැන් මේ අයිකන් එක වදකට ආදාන නෑ මේක මොකට පාවිච්චි කරන එකද කියලා සමහරෙක් හිතයි මේක සාමාන්‍යයෙන් කැමරා එකක ගත්තොත් මේක කැමරා එකේ sequence shots ඒ කියන්නේ එක දෙකට ටක 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 ගාලා ෆොටෝස් වදින් ඒ වගේ අවස්ථාවකට භාවිතා කරන ලෝගෝ එකක් මේ ආසන්නම ලෝගෝ එකක්. එතකොට දැන් ඒක එහෙම එකක් කියලා කෙනෙක් විශ්වාස කරනවා. හැබැයි මේ ටූල් කර්සර් එකෙන් ගෙනිච්චාම එහෙම එකක් නොවන බව පැහැදිලිව පේනවා. මොකක්ද ඒක වැටෙනවා ටූල් ටිප් එකේ රිස්ටෝ ඩවුන් කියන එක. ඊළඟට මේ තියෙන්නේ මිනිමයිස්. මිනිමයිස් කරාම අපේ දැක්කද? මිනිමයිස් කරාම ටක් කරලා ඒක අපේ මේ වින්ඩෝස් වල තියෙන යට මේ කර්සර් එක ගෙනිය මේකට කියනවා ටාස්ක් බාර් එක. ටාස්ක් බාර් එකට ගමන් කරනවා අපේ මේ භාවිතා කර කර හිටපු අතුරු මොනත. ඊළඟට මේ පැත්තට ගියාම මේකට මේ කොටසට කියනවා quick access tool bar එක. මේ quick access tool bar එකේ මූලික වශයෙන් තියෙන save, undo සහ redo. save button එක අපි කර කර ඉන්න වැඩේ ඒ අවස්ථාවේදීම save කරගන්න. ඒ කියන්නේ අපි මේ වෙනකොට මේක save කරලා තියෙනවා. save කරපු ලේඛනය මත අපි කියනවා overwrite කරනවා. එහෙම නැත්නම් ඒක මතම නැවත ස්ථාපනය කිරීමක් සිදු කරන්න අපිට මේ සේව් බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මතන මේකට අන්ඩු. ඒ කියන්නේ මේ අන්ඩු බටන් එක ක්ලික් කරාම අපිට පියවර පස්සට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මම මේක ටයිප් කරා free and open source software කියන එක. මම පියවර පස්සට යමු. මොකද වෙන්නේ? දැක්කද? මම ඒ ටයිප් කරපු අවස්ථාව නැතුව ගියා. ඊළඟ නැවත මම පියවර redo කියන්නේ ඒ පියවරක් ඉස්සරහට හිතන්න මම පියවරවල් කීපයක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ විදිහට ගිහිල්ලා තියෙනවා. හරි දැන් මම එක පාරක් අන්ඩු කරොත් එක පියවරක් පස්සේ යනවා. තව පාරක් තව පියවරක් තව පාරක් තව පියවරක්. දැක්කද යන විදිහ? හරි. රීඩු කර ඒ පියවර ඉස්සරහට පියවරෙන් පියවර ඉස්සරහට එනවා. ඒ කියන්නේ අපි අයින් කරපුවා නමුත් ඉදිරියට ගන්න. හරි. අන්ඩු රීඩු. හරි. ඊළඟට අපිට මේ quick access tool bar එකට තවත් කොටස් ඇතුළත් කරගන්න පුළුවන්. මෙතන මේ තියෙන පොඩි arrow එකක්, down arrow එකක්. මේක මත ක්ලික් කරාම මේ down arrow එක මත ක්ලික් කරාම අපිට තියෙනවා මේ quick access tool bar එකට තවත් ගන්න පුළුවන් ඒවා email, new, open, email, save කියන එක තියෙනවා. ඒකෙන් තමයි කියන්නේ. හරි. email, quick print, print preview and print, spelling and grammar check. ඔය වගේ ගොඩක් දේවල් අපිට මේකට ඇතුළත් කරගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟට දැන් අපි උඩ කොටස ඉවරයි. මේ යට කොටසට එනවා. මේ යට කොටසේදී මේ තියෙන්නේ අපි මේකට කියන status bar එක. අපි මේකේ පාවිච්චි කරන්නේ language එක. මොනවද අපි පාවිච්චි කරන language එක? English, US. US කියන්නේ United States. ඒ කියන්නේ අපි American English තමයි සාමාන්‍යයෙන් මේ මෘදුකාංගයත් එක්ක මේ වෙනකොට භාවිතා
කරන්නේ. ඊළඟට word count එක and page count එක. word count එක මම මේ ලේඛනය තුල වචන කීයක් ලේඛනය කරලා තියෙනවද කියන එක තමයි මේකෙදි කියන්නේ. දැන් වචන කීයක් තියෙනවද? මෙයාගේ count එක count number 6 නේ. එතකොට බලන්න මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. වචන 6යි. වචන 6ක් type කරලා තියෙනවා. මෙතන මම space ඇතුව. දැන් වචන 7ක් වෙනවා. ඇයි? මේ dash mark එක එක වචනයක් විදිහට එයා count කරගන්න නිසා. ඊළඟට pages one of one. ඒ කියන්නේ දැන් මේ one of one. ඒ කියන්නේ pages මේකේ තියෙන එකයි ඒ එක පළවෙනි page එකේ තමයි තියෙන්නේ. දැන් ඔක two of one. ඒ කියන්නේ pages දෙකයි. හැබැයි තියෙන්නේ පළවෙනි page එකේ. page count එක සහ දැනට ඉන්න page එක මෙතනදී පෙන්වනවා. ඊළඟට මේ පැත්ත මේ තියෙන views. අපිට මේකේ තියෙන views කීපයක්. print layout. අපි සාමාන්‍යයෙන් ලේඛනය සකස් කරනකොට අපි පාවිච්චි කරන්නේ print layout view එක තමයි. එතන ඉඳන් ඒ layout එක කියන එක තමයි අපි ලේඛන සකස් කරන්නේ. ඊළඟට reading view. අපිට පහසුවෙන් මේක ලේඛනය කියවීමේ හැකියාව change කරා reading view එකට ගත්තා. මේක පොතක් වගේ. තේරෙනවද? ඒතර මේ පොතක් කියවන විදිහට තමයි බොහොම සරලව මේක පාවිච්චි කරන්න තියෙන reading view එකට ගත්තා. ඊළඟට web. මේක web එකක් විදිහට අපේ ලේඛනේ වෙබ් එකක් විදිහට සකස් කරගත්තොත් ඒ කියන්නේ ලේඛනේ වෙබ් පිටුවක් තුල ඒ කියන්නේ වෙබ් අඩවියක් එහෙම නැත්නම් වෙබ් පිටුවක් විදිහට නිරූපණය වීමේදී අපට දක්නට ලැබෙන ආකාරය තමයි මේ වෙබ් ලේඅවුට් එකේදී පෙන්වන්නේ. හරි. ඊළඟට මෙතන zoom. zoom එක කියන්නේ මේ පිටුවේ ප්‍රමාණය අපිට පෙනෙන ප්‍රමාණය 198 ඔයගොල්ලෝ පේනවාද මේ කවුන්ට් එක? මම මේ අර එක හෙට මෙහෙට මූ කරද්දී දැන් 100යි. කියන්නේ සාමාන්‍ය අපි මේක එලියට කරලා print out එකක් ගත්තොත් අපට පෙනෙන ප්‍රමාණය. ඊළඟ මේ අපි දැන් මේක 100 156 ආසන්න වශයෙන් අපි 150ක් කිය. දැන් මේ තියෙන ප්‍රමාණයට print out එකක් වෙන්නේ නැහැ. මේක actual size එක. එහෙම නැත්නම් ඇත්ත ප්‍රමාණය නෙමෙයි. ඇත්ත ප්‍රමාණය වගේ 150 ගුණයක් මේක ලොකුයි කියන එක තමයි ප්‍රතිශතය 150ක්. ඒ කියන්නේ එකකුත් එකහමාරක් තව එකක් සහ තව එකහමාරක ප්‍රමාණයක් විශාලයි කියන එක තමයි මේකෙදි මේ කියන්නේ zoom එකේදී. හා මම ඒක අඩු කරන්නම්. අපිට 100 තියාගෙන කරන එක ලේසියි. ඕකේ. ඊළඟට මම මෙතන මෙතන උඩ කෙරවලට නම් මගේ කර්සර් එක බලන්න. මේ කර්සර් එකේ මෙතන තියෙන file මේ home, insert, page layout, reference, mailings, review, view. මේ තියෙන පුතේ අපිට අදාළ වෙන tab menus. tab මේ menus වල මේ tab menus වලට වෙන් කරලා තියෙනවා අපේ තියෙන මේ කියන්නේ මේ වදන්සක සමුදුකාංගයේ තියෙන ක්‍රියාකාරකම් ටික මේ menus යටතේ වර්ගීකරණය කරලා අපට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහට නිරූපණය කළා තියෙනවා. හා එතකොට මම මුලින්ම බලන්න ෆයිල් මෙනු. ෆයිල් මෙනු එකේ save දැන් මේ තියෙන්නේ එයාගේ තියෙන ක්‍රියාකාරකම් ටික තමයි මේ ෆයිල් මෙනු එක. මේකේ බහුල වශයෙන් භාවිතා වෙන ක්‍රියාකාරකම් කීපයක් පමණ මම විස්තර කරන්න. හරි. එතකොට මේ save බටන් එක අපි මුලින්ම ලේඛනයක් විවෘත කරලා ඒ ආරම්භ කළා ඒ ලේඛනය ස්ථාපනය එහෙම නැත්නම් සේව් කරන්න යන අවස්ථාවේදී මේ සේව් කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් මේ සේව් අයිකන් එක සහ සේව් ඇස් කියන අයිකන් එක. එතකොට මේ කොයික අපි ක්ලික් කරත් අපි ගමන් කරන්න සේව් ඇස් එකට. හැබැයි දෙවෙනි පාරකට අපි මේ ලේඛනයක් ඒ කියන්නේ සකස් කරලා තියෙච්ච ලේඛනයක් නැවත විවෘත කරලා ඒක මත සංස්කරණයක් සිද්ධ කරලා මේ සේව් බටන් එක ක්ලික් කරොත් මේක වෙන්නේ ඒ සකස් කළ තීච ලේඛනය ඕවරයිට් වෙනවා. ඒ කියන්නේ ඒක මතම අපේ වෙනස්කම් ටික ස්ථාපනය වීම. save as එක අපිට පාවිච්චි කරාම save as එකේදී අපිට පුළුවන් අපේ ලේඛනය වෙනත් නමකින් වෙනත් ස්ථානයක අලුත් ලේඛනයක් විදිහට ස්ථාපනය කරන්න. ඊට අමතරව ඒකෙදී අපට ලැබෙන ඊළඟ වාසිය තමයි අපි පරණ තීච ලේඛනයන් හානියකින් තොරව තියෙන save එකේ save as එක පාවිච්චි කරන්නේ මොකටද පුතේ?
සේවයසක පාච්චි කරන්න ලේක් සකස් කරලා තියෙන ලේඛනය වෙනස්කම් කරපු සකස් කරන ලද ලේඛනයක් මත කරන ලද වෙනස්කම් සහිතව නව ලේඛනයක් විදිහට ස්ථාපනය කිරීමට හා එහිදී මුලින් ආරම්භක අවස්ථාවේ භාවිත කරපු ලේඛනයට හානියක් නොවි පැවතීම සඳහා සේවක පාවිච්චි කරන්නේ සකස් කරන ලද ලේඛනය සංස්කරණය කිරීම පසු ඒ මතම එම ලේඛනය ස්ථාපනය කිරීමට ඕපන් ඕපන් කරනවා කියන්නේ අපි සකස් කරලා තියෙන ලේඛනයක් විවෘත කරගන්නවා අපේ භාවිතය සඳහා සංස්කරණය කරන්න පුළුවන් කියවන්න පුළුවන් මේ ඕන දෙකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ක්ලෝස් ක්ලෝස් කිරීම සහ මෙතනින් ක්ලෝස් කිරීම කියන්නේ අවස්ථාවන් දෙකක් ඔව් එහෙම නැත්නම් බලන්න මෙතන ක්ලෝස් කියලා එකක් තියෙනවා මෙතන එක්සිට් කියලා එකක් තියෙනවා මේ එක්සිට් එකයි මෙතන ක්ලෝස් එකයි සමානයි පුතේ හැබැයි මේ ක්ලෝස් එකයි මේ ක්ලෝස් එක හෝ මේ ක්ලෝස් එක සමාන වෙන්නේ නැහැ මේ ක්ලෝස් එකේදී කරන්නේ පුතේ ඔයගොල්ලොන්ගේ මේ වින්ඩෝ එක විතරයි ක්ලෝස් කරන්නේ ඒ කියන්නේ වර්ඩ් සොෆ්ට්වෙයාර් එක ක්ලෝස් කරන්නේ නැහැ ඔයාගේ ලේඛනය විතරයි වහන්නේ ආ ඊට අමතරව මට අමතක වුණ පොඩි දෙයක් තියෙනවා මේ තියෙන අපේ වර්කින් ඒරියා එක තිරස්සිරස් රූලර්ස් දෙකක් තියෙනවා අපිට භාවිත කරන්න අපි ඉස්සරහට සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝවක් තුළදී මේ තිරස්සිරස් රූලර්ස් වල තියෙන මෙෂර්මන්ට්ස් එහෙම නැත්නම් ඒකක කොහොමද වෙනස් කරගන්නේ ඊළඟට මේ page layout එක කොහොමද වෙනස් කරගන්නේ paper size එක කොහොමද බලාගන්නේ කොහොමද ඒක වෙනස් කරන්නේ ඊළඟට මේ ෆයිල් මෙනු එකේ ක්ලෝස් icon එකෙන් පහළට තියෙන දේවල් ගැන විස්තරයක් අපි ඊළඟ වීඩියෝවක් තුලින් බලන්න ඉගෙන ගන්න උත්සාහ කරමු. එහෙමනම් අදට අපි මේ ක්‍රියාවලිය නවත්තමු. ඔයගොල්ලන්ට හැමෝටම අයබෝවන්.